ඌවවෙල්ලස ජනාතීන් සුරකීමේ පෙරමුණ හැටියට අද රටේ ප්‍රධාන අගනගරයට අපි ආවේ වර්තමාන පාලකයන්ට අපි අනතුරුවඟවන්න දැනුම් දෙන්න ප්‍රකාශ කරන්න. අපේ ඌවවෙල්ලස බින්තැන්න පුරවරේ අක්කර 62500ක් වටිනා සාරවත් බිම් ප්‍රමාණයක් පරිසරයේ වනසමින් අපේ සංස්කෘතික වනසමින් අපේ මිනිසුන්ගේ භුක්ති විඳපු ඉඩම් ටික පැහැරගන්න හදනවා වර්තමාන ආණ්ඩුව. සිංගප්පූරුවේ ගැසල් වෙන්චර්ස් කියන බහුජාතික සමාගමට ඉඩම් ටික දීලා අපේ ගොවියත් කම්පැනියටම දීලා කුලි වහල් කම්කරුවෙක් බවට පත් කරන්න හදනවා. ඒ තුල අපේ ප්‍රදේශයේ ආර්ථික කඩාවැටීමකට ලක් වෙනවා. ඒ වගේම අලි මිනිස් ගැටුම උග්‍ර වෙනවා. අපේ ප්‍රදේශයේ තියෙන පුරාවස්තු ඓතිහාසික ස්ථාන ඔක්කොම ඩෝසර් කරලා දාන්න සූදානම් කරලා තියෙනවා. මේවට කිසිසේත් ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. 2018 අවුරුද්ද කියලා ගන්නේ වෙල්ලස්සේ අරගලට අවුරුදු 200ක් පිරෙන අවුරුද්ද. අවුරුදු 200ක් පිරෙනකොට ආපහු මේ රට බහුජාතික සමාගම් වලට පවරන්න මේ පාලකයන්ට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. එයින්ද අපි අද ගෙනාව ජනාධිපතිතුමාට දැනුම් දෙන්න ඌවවෙල්ලස බින්තැන්න පුරවරේ අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ ඉතිහාසයේ වාගේම අද සටන් පෙරමුණට ඇවිල්ලා මේ හදාගත්ත ප්‍රධාන පෙස්සමක් තියෙනවා. අස්සම් 500ක ඉක්මවපු පෙස්සමක් තියෙනවා ජනාධිපතිරට බාර දෙන්න. එහෙනම් ඓතිහාසික පෙස්සම බාර දෙනවාද ජනාධිපතිතුමාට? එතුමගෙන් අපි ඉල්ලන්නේ එක බින් අඟලක් ඌවවෙල්ලස ජනතාවගේ ඒවා බෞද්ධාතික සමාගම් වලට දෙන්න බෑ කියන එක. ඒ වගේම තවත් ඓතිහාසික පෙස්සමක් තියෙනවා පසුපසින් අපි අරගෙන එනවා. ලෝක ඉතිහාසයේ වැඩිම ලෙයින් අස්සන් තබපු ඓතිහාසික පෙස්සමයි අපි අරගෙන යන්නේ. වර්තමාන ජනාධිපතිවරයාට අපි දෙනවා වෙල්ලස්ස ජනතාවගේ ලේ හඩදාසි මත තියලා අස්සනක් හදලා අපි පාලකයන්ට ගෙනියන්න හදනවා. එක බින් අඟලක් අපේ පොළවේ බෞද්ධාතික සමාගම් වලට දෙන්න එපා කියලා. ඒව අහන්න නැතුව දෙන්න හදනවා නම් ඉතිහාසයේ වෙල්ලස්සේ අරගලය දෙවැනි නැගිටීම දැන් සිදු වුණා කියන එක පාලකයන්ට මතක් කරන්න කැමති. අපේ ජීවිත ගියත් එක බින් අඟලක් පරසේසකාරයන්ට බෞද්ධාතික සමාගම් වලට දෙන්න අපි ඉඩ තියන්නේ නැහැ.